අනුරාධපුර තලාව මොරගොඩ 7:90 සිට නබඩවැව පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් එම හතා මේ බව කියා සිටියා. මේ රට අපට අලුත් වැඩපිළිවෙලක් ඕනේ. මේ රට නායබරින් බේර ගන්න ක්‍රමවේදයක් ඕනේ. ඒ වැඩසටහන අපි මේ රට වෙනස් කරන්න එපා. ජනාධිපතිතුමාගේ අරමුදලෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමයි 3000කට මාසික රුපියල් 3000 ගානේ ආධාරයක් දෙනවා. උසස් පෙළ ළමයින්ට දෙනවා මාසික රුපියල් 6000. අනුරාධපුරයට පවුල් 3000ක් දුන්නාම ඒ පවුල් 3000 සතුටු වෙන එක නෙමෙයි අපේ තියෙන වාසිය. ඒ වගේ ක්‍රමවේදයක් හැදිච්ච එක. මොන ආණ්ඩුවාවත් මොන ඇමති හිටියත් මොන ජනාධිපති හිටියත් මේ රටේ ඉගෙන ගන්න දක්ෂ හැබැයි දුප්පත් ළමයි 3000කට ලංකාවෙන් පවුල් ලක්ෂයකට ඉගෙන ගන්න උදව් කරනවා කියලා කියන්නේ මේ වැඩපිළිවෙල තමයි අපි අගය කරන්න ඕනේ. මොකද මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක බලයට ආපු හැම වෙලාවකම තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කරන එක විතරයි කරේ. ඒ නිසා මොකක්ද අවසානේ උනේ අපි අර වැඩපිළිවෙලක් නැතුව ඒ ආණ්ඩු කාලවලදී ඒ පක්ෂවල සමාජිකයෝ විතරයි ප්‍රතිලාභයක් ගත්තා. දැන් මේ වැඩේ හරිද? මේ වැඩේ වැරදිනේ. හැබැයි දැන් අපිට තේරලා තියෙනවා අපි රටක් විදියට දියුණු කරන්න නම් අපි පක්ෂ ભેද බලන්න නැතුව ජාති ભેද බලන්න නැතුව වර්ග ભેද බලන්න නැතුව වැඩපිළිවෙලක් තමයි අපි පිළිගන්න ඕනේ. රටපුරා මාර්ග කිලෝමීටර් 1500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ග කොටසද සංවර්ධනය කෙරෙනවා. ඒ සඳහා රුපියල් කෝටි 2කට අධික මුදලක් වැය කෙරෙනවා. ඇත්තටම අපේ දරුවෝ වැහි කාලේ වෙනකොට යන්න බෑ පාරේ මඩවලවල් වලින් සුදු ගවුම් මඩ වෙලා තමයි ගියේ. ඇත්තටම අද සතුටක් දැනෙනවා මේ විදිහට අපේ පාර දියුණු කරගෙන මේ විදිහට කාපට් එකක් අතුරලා ඒ ලබා දීම සම්බන්ධව මේ මුදල් වෙන් කර ජනාධිපතිතුමාගේ ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ඒ සියලු දෙනාටම අපි ගෞරවණීය ස්තුතිය පුද කරනවා. අපි තා අනුභෝධනකින් මේ පාරට කාපට් අසුනට පස්සේ අපි අර දූවිලි කකා හිටපු කාලය අපි නිමා වෙනවා.